पद्धतियन पारिसरेटा
පරිසරයෙන් පද්ධතියටත් ගමන් නොකරන ද්‍රව්‍ය ගමන් නොකරන ද්‍රව්‍ය ගමන් නොකරන පද්ධති ද්‍රව්‍ය ගමන් නොකරන පද්ධති කරුබෑනේ ලියන්න සංවෘත පද්ධති ලෙස හඳුන්වයි සංවෘත පද්ධති ලෙස හඳුන්වයි සංවෘත පද්ධති ලෙස හඳුන්වයි ඊළඟ තරුදා ලියන්න මෙම සංවෘත පද්ධති මෙම සංවෘත පද්ධති මෙම සංවෘත පද්ධති පහත ලෙස අධ්‍යයනය කළ හැකිය පහත ලෙස අධ්‍යයනය කළ හැකිය පහත ලෙස අධ්‍යයනය කළ හැකිය රයි පුතේ ලියන අවශ්‍ය ද්‍රව්‍ය කළු පෑලෙන් අවශ්‍ය ද්‍රව්‍ය කියලා ලියන කළු පෑලෙන් අවශ්‍ය ද්‍රව්‍ය කියලා යන කළු පෑනේ කැකෑරුම් නලයක් කැකෑරුම් නලයක් කැකෑරුම් නලයක් බැලූනයක් බැලූනයක් බැලුනයක් ගිනි කූරු බන්සන්දාහකය राइट लिया ना क्रमेय यान क्रमेय गिनिकूरु गेन गिनिकूरु गेन एय कैकारुन नलयट एक करन्न एक कैकारुन नाले टेक कराने इन पासु एक बांसन दाह के टेक यहू कराने ඒ වංශන් දාහකයට යොමු කරන්න right නිරීක්ෂණය කරන්න
राइट पुते मैं कहता था निक बने ना मैं कहता था वह रूप में ऐसा कांड है अरे ओए रूपे ऐसा नहीं करता है चैट का मैसेज था नहीं करा नाम समारा है ताम लिए ना वाह अरे හොඳයි ඕගොල්ලන්ට දරුවනේ දැන් අකණ්ඩව තුන්වෙනි දවස දැන් ඕගොල්ලන්ගේ දකුණු පළාතේ ආයතන නම් පුතේ දකුණු පළාතෙන් මේ දවස්වල වාර විභාගයේ යනවා ටර්ම් ටෙස්ට් පැවැත්වෙනවා අපිත් ඒ වගේ අකුර ඇකඩමි අධ්‍යාපන ආයතනයේ ෆස්ට් පළමු වාර ඒකකේ වලට අදාළ පේපර් එකක් ඕගොල්ලන්ට ඔන්ලයින් කරන්න අවස්ථාව ලබා දෙනවා නුදුරු අනාගතයේදී within 2 weeks ඒ කියන්නේ මේ ජූලි මාසයේ දෙවැනි සතිය විතර අපි ඕගොල්ලොත් එක්ක යනවා ටෙස්ට් එකකට මේ විතරක් නෙමෙයි ඕගොල්ලන්ට වෙනම නිබන්ධන ලබා දෙන්න PDF කරලා ඕගොල්ලන්ගේ මොබයිල් ෆෝන් එකට මේවන්න තීරණය කරලා තියෙනවා ඊට අමතරව දරුවනේ ඕගොල්ලන්ට මුල පාඩම් ඒකක නැවත සාකච්ඡා කිරීමේ වැඩසටහනක් අපි අමතර ටයිම් ටේබල් එකක් ගන්නවා ඒකත් සිද්ධ වෙන්නේ මේ දෙවැනි සතියේ ඉඳලා ජූලි මාසෙ ඒ විදිහ වැඩ පිළිවෙලක් හදලා තියෙනවා ඊට අමතරව ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ මොනවද හෝම්වර්ක් හෝම්වර්ක් කරලා අපිට එවන්න අපි ටෙලිග්‍රෑම් සිස්ටම් එකක් ඉස්සරහට ඕගොල්ලන්ට හදලා තියෙනවා ඒකත් ඔබට තියෙන්නේ වෙබ්සයිට් එක ඔස්සේ ලොගින් වෙලා ඕගොල්ලන්ට දෙන ID එකෙන් තොරතුරු ලබාගෙන වැඩසටහන ටිකරම සම්බන්ධ වෙන්න. එතකොට අන්න ඒ විදිහට අඛණ්ඩව යන වැඩ පිළිවෙලක් අපි ගාව තියෙනවා. අපි හැමදාම නිතරම ඕගොල්ලන්ට කියනවා ඊට අමතරව ඔබ මේ දැනට කරගෙන යන වැඩ පිළිවෙල අපි මේ ඉරිදා මේ ටයිම් එකටම ගන්නවා. හැමදාම 3:30 5:30 පන්ති පැවැත්වෙනවා. එතකොට ඒ කාරණාවත් එක්කම අමතර එක්ස්ට්‍රා ක්ලාසස් තමයි අපි ගන්නවා කියලා කිව්වේ. ඒ ගැන ඕගොල්ලන්ට ගෲප් එකට මැසේජ් එවනවා. ආයිද? එතකොට ඒ පිළිබඳව දැනුවත් වෙලා ඕගොල්ලෝ අපිත් එක්ක එක දිගටම රැඳිලා ඉන්න පුතේ විද්‍යාවට අකණ්ඩව ලකුණු 90 සීමාවට එහා යනවා. මොකද මට මතකයි එක සැරයක් මගේ එක දරුවෙක් මොනවාද වැඩිම ලකුණු විද්‍යාවට වැඩිම ලකුණු ලබා ගත්ත ලකුණු 99 ලකුණු 100 ඒ මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ වාර විභාගයේ මේ මට්ටමට එනවා කියන්නේ පුතේ ඇත්තටම නම් ඒගොල්ලෝ දක්ෂ නෙමෙයි අති දක්ෂ. අපි more than 95 ඒ කියන්නේ more than 95 කියන්නේ ඕගොල්ලන් ලකුණු 95ට වඩා වැඩිපුර ගන්න එක තමයි මගේ අරමුණ. එතෙන්ද මං ඉන්නේ. ඒ කියන්නේ අර ඕගොල්ලන්ට කියනනේ කතාව ඕගොල්ලෝ යනවා අඹ කඩන්න. අපි හිතමු මේක අඹ කඩන්න යනකොට හරිද දැන් ඔන්න අපි මේ ප්‍රශ්නේ පහලෙමුකෝ. ඕගොල්ලන්ට තියෙනවා අඹ ගහක්. ඔන්න අඹ ගහ.
හරිද මේක අපේ පන්ති වල ලාභාගෙන දරුවෝ මේ කතාව දන්න දැන් වන්න අඹ තියෙනවා මෙතන ඒ මෙතන අඹ ගෙඩියක් තියෙනවා මෙතන අඹ ගෙඩියක් තියෙනවා මෙතන අඹ ගෙඩියක් තියෙනවා මෙන්න මෙතන අඹ ගෙඩියක් තියෙනවා මේක A මේක B මේක C මේක D මේක E එතකොට දැන් ඕගොල්ලන්ගේ මම ඇහුවා ජීවිතේ එකම එක අවස්ථාවයි ඕගොල්ලන්ට අඹ කඩන්න තියෙන්නේ හරිද දැන් වන්න අපේ කවුරු හරි ඇහැල්ලා මේ කනවා අඹ කඩන පොඩු ගහන කඩන්න තියෙන්නේ පොඩු ගහලා තමයි කඩන්න තියෙන්නේ මොන බලන්න කල්පනා කරලා එතකොට දැන් ඔයාට ජීවිතේ එක අවස්ථාවයි අඹ කඩන්න තියෙන්නේ ඒකක් කඩන්න තියෙන්නේ පොල්ලකින් ගහන එතකොට මේ අඹ කඩනකොට ඔයා කල්පනා කරන්න මේ ගහමුලට ගිහිල්ලා ඔයාට අඹ කඩා ගන්න පුළුවන් වෙන්නේ ඒට ගැහුවොත්ද බීට ගැහුවොත්ද සීට ගැහුවොත්ද ඩීට ගැහුවොත්ද ඊට ගැහුවොත්ද ටග්ගාල චැට් එකට දාන්න ඔයා ඔයාගේ මතය දාන්න ඔයා කැමති මොන අඹේ කන්නද ඈ ඔව් අපේ දරුවෝ දානවා ඒ හරිද අපේ දරුවෝ ඊ අනේ මට නම් ඒ ලේසි ඒ තමයි ලේසිම රයිට් එතකොට දැන් ඔන්න අපේ දරුවෝ ඒට ගහන හරි ඇත්තටම බහුතර දෙනෙක් ඒ එක ඉන්නේ ඒක ලේසි නෙනේ උඩ පණින්න ඕන නැහැ ටුග් ගාලා මේව කඩා ගන්න ඒව නේ ඉතින් හරි අපි හිතමු මේ එක මේ පොළව අපිට ගහන්න දෙන්න එක අවස්ථාවක් මේ පොළ අපිට ගහන්න දෙන්න එක අවස්ථාවක් මේ පොළ වැරදුනොත් අඹ නැහැ මොකද කතා අඹ නැහැ ඉතින් යන්නේ ඔයාලා කැමති අඹ නැතුව යන්නේ නැහනේ ජීවිතේ ගන්න තියෙන එකමයි එක අඹ කියන්නේ අපි හිතමු මේ එතකොට මීනනේ යව්ව ඉන්නෝලි පොල්ල කීවි අඹේට වැදුන්නේ අඹ නැහැ මතක තියාගන්න ඕගොල්ලන්ගේ ටාගට් එක වෙන්න ඕන මෙන්න මෙයා C අවස්ථාව මේ C අවස්ථාවට ඕගොල්ලෝ අඹ පොල්ලට ගන්නකොට අඹ ගෙඩියට ගන්නකොට ඒක මග හැරුණොත් B ට වදින්න පුළුවන්ද බැරිද පුළුවන්නේ D ට වදින්න පුළුවන්ද බැරිද පුළුවන්නේ ඒට පැහැදිලිවම වදින්න පුළුවන්නේ පොල්ල වැරදුනොත් මේ ඊට වදින්න පුළුවන්නේ හරිද ගැහුවොත් වදින ඕන වැරදුනොත් එතකොට අන්න ඒ වගේ පුතේ ඕගොල්ලෝ ගහන්න ඕන උඩම අඹ ගෙඩියට ඕගොල්ලෝ ගහන්න ඕන උඩම අඹ ගෙඩියට ඕලෙවල් මතක තියාගන්න ඕගොල්ලන්ට සබ්ජෙක්ට් 9ක් තියෙනවා අපිට 10ක් තිබුණා හරිද එතකොට ඕගොල්ලන් මතක තියාගන්න ඕගොල්ලෝ ගහන්න ඕන ඒ 9කට ඒ 9ක් ගන්න ඕන දැට් ඉස් යුවර් ටාගට් ඒ 9 අපි කියන්නේ 9A ඒ 9ක් කොහොමද ඕගොල්ලන්ගේ ටාගට් එක වෙන්නේ හරි අඩුම ගන්නකොට ඒ 8ක්වත් ඒ එකක ඒ පහක්වත් ඒක තමයි ටාගට් එක වෙන්නේ. තේරුණා මම කියන කාරණා පැහැදිලිද කියන කාරණා. රයිට් අන්න ඒ වගේ පුතේ ඕගොල්ලන් earn කරන්න ඕන more than 95. ඕගොල්ලගේ අරමුණ වෙන්න ඕන paper එකට ලකුණු 85ට වඩා වැඩියෙන් ගන්න. අඩුම ගානකට ලකුණු 75ක්වත් නැර තියෙනවා. ලකුණු 75 කියන්නේ A එකක් කියන එක මතක තියාගන්න. ඉතින් ඒ නිසා පුතේ මම අර ඕගොල්ලන්ට උදාහරණයක් අරගෙන පැහැදිලි කිරීමක් කරේ. අපි ජීවිතේ ලොකු ඉලක්ක තියාගන්න ඕන. ඒ ලොකු ඉලක්ක පස්සේ අඹාගෙන යනකොට පුතේ අපිට චූටි චූටි ඉලක්ක පහසුවෙන් ළඟා කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ හරිද ඕගොල්ලන් හැමෝම ලකුණු වැඩිපුරම ගන්න තමයි හැම පේපර් එකක්ම කරන්න ඕන. ඒ වෙනුවෙන් අපි ළඟ වැඩපිළිවෙල තියෙනවා වැඩිම ලකුණු ලබා ගැනීමට සහ වැඩිම ලකුණු ලබා ගැනීමේ කැටිම ක්‍රම කියලා දෙන ක්‍රමවේද තියෙනවා. ලේසි. විද්‍යාව නම් පට්ට ලේසිය. විද්‍යාවයි ඉතින් ජීවත් වෙනා වගේම ඉගෙන ගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් ඈ. විද්‍යාව කියන්නේ ආයමේ අතරමඟ නතර කරන නිරීක්ෂණ ලියන්න රූප සංගණන අදගත්තනේ නිරීක්ෂණ ලියන්න දැල්වීමට පෙර පද්ධතිය තුල වූ ස්කන්ධය දැල්වීමට පෙර පද්ධතිය තුල වූ ස්කන්ධය ප්‍රතික්‍රියාව සිදුවීමෙන් පසු ස්කන්ධ ප්‍රමාණයටම
समान वे, समान वे, निगमने लिया बैठो, निगमने लिया සංගුත පද්ධති වලදී සංගුත පද්ධති වලදී සංගුත පද්ධති වලදී ප්‍රතික්‍රියක වල ස්කන්ධය සහ ප්‍රතික්‍රියක වල ස්කන්ධය සහ ප්‍රතික්‍රියක වල ස්කන්ධය සහ प्रतिपालवल स्कंदय प्रतिपालवल स्कंदय समानवे समानवे राइट ओके पहली इधर अपने तावा प्रैक्टिकल लगाती है अपने तावा प्रैक्टिकल लगाती है අපි ඒකත් කරන්නේ මේ සූදානම් වෙන්නේ right අපි ගන්නවා පුතේ මේකට හරිද පරිමාමිතික ප්‍රාස්කු කියලා જાතියක් තියෙනවා විද්‍යාගාර මොනවද තියෙන්නේ පරිමාමිතික ප්‍රාස්කු මේ පරිමාමිතික ප්‍රාස්කුවක් අරගෙන නැත්නම් කේතු ප්‍රාස්කුව කියලා කියනවා කේතු ප්‍රාස්කුවක් අපි ගන්න ඕන නැත්තම් හරිද එතකොට මෙන්න මේ කේතු ප්‍රාස්කුවක් හරි පරිමාමිතික ප්‍රාස්කුවක් හරි අපි අරගෙන පුතේ මේකට එකතු කරගන්න සෝඩියම් ක්ලෝරයිඩ් සහ මොනවාද ලෙඩ් නයිට්‍රේට් කියන සංඝටක දෙක හරිද හොඳට ආගෙන ඉන්න පැටව අපි ගන්නව දරුවනේ මෙන්න මේ වගේ හොඳද මේ වගේ කේතු ප්‍රාස්කුවක් නැත්තම් පරිමාමිතික ප්‍රාස්කුවක් ගන්න හරිද මේ වගේ පරිමාමිතික ප්ලාස්කුවක් නැත්නම් කේතු ප්ලාස්කුවක් අරගෙන මේකට අපි එකතු කරගන්නවා පුතේ ලෙඩ් නයිට්‍රේට් කියන සංයෝගය මොනවද එකතු කරගන්නේ ලෙඩ් නයිට්‍රේට් කියන සංයෝගය ඔන්න වැඩේ ලෙඩ් නයිට්‍රේට් නයිට්‍රේට් අපි මේ ගැන කතා කරනවා 11 වසරේදී ගොඩක් අවශ්‍ය නැහැ දැන් මම ඔයගොල්ලන්ට මේවයි කලර් චේන්ජ් එකක් වෙනවා වර්ණ විපර්යාසය සිද්ධ වෙනවා ඒවා ඕගොල්ලන්ට දැන් අවශ්‍ය වෙන්නේ නැහැ ඒ ගැන 10 වසරේදී සහ 11 වසරේදී ගොඩක් කතා කරන්න තියෙනවා ඒ නිසා බය වෙන්න එපා එතෙන්දී අපි ඒක ඕනකට වඩා පැහැදිලි කිරීම කරනවා හරිද එතකොට මෙන්න මේ කේතු ප්ලාස්කුවට අපි දැන් කරන්න පුතේ හරිද ඇඹයක් ගහගන්න ඇඹයක් ගහගන්න දැන් ඒකට පද්ධතිය වැහිලා දැන් අපි කරන්නේ මේ ඇඩේ නැවත ගලවලා අරගෙන මේකට පොඩි කොක්කක් වගේ එකක් හයි කර ගන්නවා. ඔහොම කොක්කක් වගේ එකක් හයි කරනවා. හරිද? මේ කොක්කට අපි සම්බන්ධ කර ගන්නවා තව චූටි කුඩා පරීක්ෂා නල. විද්‍යාගාරයේ තියෙන ඇඟිලි වගේ පරීක්ෂා නල. ඔයගොල්ලෝ පරීක්ෂා නල. මෙන්න මේ පරීක්ෂා නලයට පැට්ටෝ අපි දා ගන්නවා මොනවද සෝඩියම් ක්ලෝරයිඩ් සෝඩියම් ක්ලෝරයිඩ් සෝඩියම් ක්ලෝරයිඩ් කියන සංයෝගය සෝඩියම් ක්ලෝරයිඩ් හරිද සෝඩියම් ක්ලෝරයිඩ් දැකලා තියෙනවද ඔයගොල්ලෝ සෝඩියම් ක්ලෝරයිඩ් දැකලා තියෙනවද සෝඩියම් ක්ලෝරයිඩ් දැකලා තියෙනවද කොහෙද දැකලා තියෙනවද සෝඩියම් ක්ලෝරයිඩ් දැකලා නැහැ සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ මුදේ ලුණු හරිද ආ ලුණුද ලුණු නන්දන් හරිද එතකොට දැන් ඔන්න අපි මොකද්ද කරේ මේ හේතු ප්ලාස්කුවක් අරගෙන වටාඩි ප්ලාස්කුවක් නැත්නම් අපි අරගෙන මොනවද මේක සම්බන්ධ කරගත්ත මොහොතද ඔන්න ওই විදිහට සෝඩියම් ක්ලෝරයිඩ් දාගත්ත අපිට ලැබෙන මේ අභයන් ගන්න දැන් මෙන්න මේකේ සමස්ත ස්කන්ධය අපි ගිරලා ගන්න මේ මුළු පද්ධතියේම ස්කන්ධය ගිරලා ගන්න අපිට ආවයි කියමුකෝ ග්‍රෑම් 200ක් අපි හිතමු ග්‍රෑම් 200ක් ආ ඊට පස්සේ පුතේ අපි හිමීට මේ කොක්කෙන් මේක ගැලවෙන්නේ නැති වෙන්න මෙතෙන්ට අත තියාගෙන මේක හොඳින් සොලවන හොඳින් සොලවනකොට ඕගොල්ලන්ට පේනවා මෙන්න මේක ඇතුලේ තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් නුයි
මෙන්න මේක ඇතුලේ තියෙන ලෙග්නයිට් රේණුයි මොකද වෙන්නේ ප්‍රතික්‍රියා කරන මොකද වෙන්නේ ප්‍රතික්‍රියා කරන ප්‍රතික්‍රියා කරලා සුදු පාට දෙයක් මේකෙන් දැන්පත් වෙන්න පටන් ගන්නවා ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණා කියලා අපිට ඒක පැහැදිලියි එතකොට මේක ඇතුලේ සුදු පාට දෙයක් දැන්පත් වුණාම අපිට පේනවා මේක ඇතුලේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණායි කියලා අවසානයේදී අපි මේකේ ස්කන්ධය කියලා බලමු ඔන්න බලන්න පුතේ ඕගොල්ලන්ගේ පොතේ විස්තරේ තියෙන පෙල්ල ගන්න 112 පිටුව පෙල්ල ගන්න 112 පිටුව පෙල්ල ගන්න right 112 පිටුව පෙල්ල ගන්න right බලන්න මොනවාද අවශ්‍ය දේවල් කේතු ප්ලාස්කුවක් ඕන ලෙඩ් නයිට්‍රේට් ග්‍රෑම් එකක් ඕන ජලය මිලි 200ක් 20ක් ඕන සෝඩියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් එකක් ඕන ජලන නලයක් ඕන ජලන නලය කියන්නේ ඔය කුඩා නලයට හරිද එතකොට රූපේ පරිදි කේතු ප්ලාස්කුවකට ලෙඩ් නයිට්‍රේට් ග්‍රෑම් 1ක් පමණගෙන ජලය මිලි 20ක් දිය කර ගන්න. ලෙඩ් නයිට්‍රේට් ටික දිය කරලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඇතුළේදී දිය කරගත්තත් කමක් නැහැ. හරිද? ඊට පස්සේ පරීක්ෂණ නලයකට සෝඩියම් ක්ලෝරයිඩ් ගෙන ජලයගෙන මිලි 5ක් විතර මේක දිය කරගෙන ජලන නලයට දමලා එල්ලන්නලු. ජලන නලයේ නූලකින් ගැටකසා රූපේ දැක්වෙන පරිදි ලෙඩ් නයිට්‍රේට් සහිත කේතු ප්ලාස්කුව ඇතුළත ඇබයක් ආධාරයෙන් රඳව ගන්නලු. ඊට පස්සේ යාපැත්ත විදු බලන්න පුතේ. ඇබේ ග්‍රීස් ආලේප කර කේතු ප්ලාස්කුව මුද්‍රා තබන්නලු. ග්‍රීස් ආලේප කරාම කිසිම වායුවකට එළියට යන්න බෑ. කිසිම වායුවකට ඇතුළට එන්නත් බෑ. ඒකයි ග්‍රීස් ආලේප කරන්නේ සීල් කරන්න. හරිද? ඊට පස්සේ ඇටව මේ ස්කන්ධය මනින්නලු. ඇටවම සමින් ඇල කර ද්‍රාවණ දෙක මිශ්‍ර වීමන සලස්වන්නලු. ඊන්පසු ඔබේ නිරීක්ෂණ සටහන් කරන්නලු. ඇටෝමේ ස්කන්ධය නැවතත් මනස තහන් කරන්නලු. ද්‍රාවණ මිශ්‍ර වීමේදී සුදු අවක්ෂේපයක් ඇති වීමෙන් අන්න යටින් ඉරක් ඇඳ ගන්න. සුදු අවක්ෂේපයක් ඇති වුණා කියන දේ යටින් ඉරක් ඇඳ ගන්න. සුදු අවක්ෂේපයක් ඇති වීමෙන් මෙමැටෝමේ රසායනික ප්‍රතික්‍රියාව සිදු වූ බව තහවුරු වේ. මේ ප්‍රතික්‍රියාවට පෙර හා පසු සමස්ත ස්කන්ධයේ වෙනසක් නොමැති බව පරීක්ෂණයේ ප්‍රතිඵල මගින් පැහැදිලි වේ. පැහැදිලිද කිම් කාරණාව? පැහැදිලිද කිම් කාරණාව? एक तेरमाया तो उस्सन, एक तेरमाया तो उस्सन, ओके, तेरमाना तेरमान के लिए मैसेज का दाल चैट कर, राइट ओके, ओके गुड, लिया ना बुद्धे तारुवत दाला, लिया ना तारुवत दाला, सांगुता परिसर पाद्धति, सांगुता परिसर पाद्धति පහත ලෙසද අධ්‍යයනය කළ හැකිය 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 right ලියන පුතේ අවශ්‍ය ද්‍රව්‍ය लिया ना आवश्यक द्रव्य लिया ना आवश्यक द्रव्य केतु प्लास्कु केतु प्लास्कु केतु प्लास्कु ज्वलन नाले बोर्ड का बाला लिया ना बोर्ड के लिया हो माँ ज्वलन ज्वलन नाले ज्वलन नाले ज्वलन नाले लेट नाइट्रेट लेट नाइट्रेट लेट नाइट्रेट सोडियम क्लोराइड सोडियम क्लोराइड क्लोराइड
सोडियम क्लोराइड नूल कैबेल्ला नूल कैबेल्ला राइट लियाना क्रमेय लियाना क्रमेय केतु प्लास्कु अगेन एट केतु प्लास्कु अगेन एट लेड नाइट्रेट एक कराने लेड नाइट्रेट एक कराने इन पासु इन पासु ज्वलन नाले अगेन एट इन पासु ज्वलन नाले अगेन एट सोडियम क्लोराइड एक कराने सोडियम क्लोराइड एक कराने इन पासु इन पासु इन पासु एबय सावी कर इस्कांदय किरा गान्न इस्कांदय किरा गान्न स्कंदे किरा गन्न इन पासु इन पासु सीमेंट प्रतिक्रिया वीमड़ सलास्वन्न सीमेंट प्रतिक्रिया वीमड़ सलास्वन्न निरीक्षण कराने निरीक्षण कराने निरीक्षण कराने राइट दरवाजे में क्या दगाने की पन्ना पड़ाओ रख दाल में क्या दगाने बोर्ड के दिए की पन्ना दगाने मैं हरिये रांधी ने मैं कर अरे हरिये रांधी ने मैं कह रही ना दिन ना अली रूल पाविच्ची का तो लास्ट ना दिन ना ऐसे ले इवर वेला चैट के मैसेज का दान ना समारा है केला दिनों सर मांगाओ सोडियम क्लोराइड टी ना वकी केला ग्रीस किया ने लिस्टर कहे नागिना ग्रीस ओ ए ग्रीस तमाय
ग्रीस किया एक तमाय मल्लग सोडियम क्लोराइड तीन वा सोडियम क्लोराइड किया लुनु हेम गिदर कम तीन नो एवं नेतांगी कैम रसवत्त औगी काले अर्बुदे कथावेच दया लोके अपे लंका लोक प्रश्न हकुना मंगोगल्ला लुनु के मत कर मट इपावे दवास कड़े गी लुनु लुनु पे देखा दून मट दवास मंगी थी हिथीम बेन पेन मनोकर दिन प्रमाण गांड पैनी राइट එතකොට ඕගොල්ලන් ওই පරිේශන කටයුතු වලට කරන්න ලුණු එහෙම ගන්න එපා මොකද ලුණු කියන්නේ රත්තරන් වගේ මේ දවස්. කලින් ක්‍රියාකාරකමේ බැලුම් බෝලේ උඩ යනවද? ඒකත් වෙන ප්‍රශ්නයක්. බැලුම් බෝලේ උඩ යන්නේ නැහැ මොකද දන්නවද? බැලුම් බෝලේට රබර් පටි දාලා අපි ගැට ගහලා තියෙන්නේ. ඒ නිසා උඩ යන්නේ නැහැ බැලුම් බෝල. බැලුම් බෝල නැමේ සරුංගල් නම් මේ දවස්වල ගොඩක් උඩ යනවා කියලා මම දන්නවා. අපේ ওই මෙතුනි සංජනාලේ එහෙම ඊටි ගමයි යවන සරුංග. මට බය සරුංගලේ නූල පැටලවි ලේගොල්ල උඩේ ආයිද කියලා. පා වෙනවද කියලා අහන. දෙයියනේ පා වෙන්නේ නැහැ ඒක පිම්බිලා තියෙනවා. මේ ප්‍රැක්ටිකල් එක කරලා බලන්න ඕනේ දෙදරම. ඕගොල්ලන්ට හැබැයි මෙහෙමයි. කැකෑරුම් නල හොයා ගන්න නැහැ. වීදුරු බෝතල් අරන් ওই වැඩේ කරන්න ගියොත් වීදුරු බෝතලේ කුඩු වෙනවා මොකෝ ගිනි තියන්න ගිහින්. प्रश्न ओके अवक्षेपया कैतिवे novena slesser right petto therumada ivaraida nigamane eliyanna නිගමනේ ලියන්න සංවෘත පද්ධති වලදී ඉස්කන්ධය නොවෙනස්ව පවතී एंटनी लेवोसियर के ना विद्याक्षिया खाऊं दे एंटनी लेवोसियर दीवापटल वाला ने पाए एंटनी लेवोसियर के ना विद्याक्षिया मैंने में विद्याक्षिया तमाय तुझे अपनी रसायन विद्या में पिया लेसा सालकान या ये तरह महाभिषाल कार विभार या रसायन विद्या वाला इस्तेसिद्ध कर को विद्याक्षिये ऐ तो वाला मैं क
किसियां संगुद परिसर पद्धतियक दी पेट्टो हागे इन्न किसियां संगुद परिसर पद्धतियक दी किसियां प्रतिक्रियावकट सहभागी वन प्रतिक्रियक वल स्कंदय प्रतिभावल स्कंदय समान वी किसियां प्रतिक्रियावक संगुद पद्धतियक दी प्रतिक्रियक वल स्कंदय प्रतिपल वल स्कंदयट समानयि सांस्थितिकयि कियला कियनवा අපි ඒකට කියන අපුතේ මොනවාද රයිට් එතකොට රසායනික ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක වල ස්කන්ධය ප්‍රතිඵල වල ස්කන්ධයට සමාන වෙනවා දැන් අපි සමාන දරුවෝ මේ පණිවිඩ දාලා අහනවා මේ චැට් එකට අහනවා බැලුම් බෝල උඩ යවන්න භාවිත කරන වාතය මොකද්ද කියලා හයිඩ්‍රජන් කියන වාතය තමයි බැලුම් බෝල උඩ යවන්න අපි පාවිච්චි කරන්නේ ඒක සැහැල්ලුම වායුවක් 10 වසරේදී අපි හයිඩ්‍රජන් වායුව නිෂ්පාදනය කරනවා සාමාන්‍යයෙන් ඕනම ලෝහයක් සින්ක් කැබල්ලක් මොනවා හරි කොපල් තහඩුවක් හරි කමක් නැහැ අම්ලයකට දාපුවාමද දාපුවාම පුතේ එතනින් හයිඩ්‍රජන් වාතය නිෂ්පාදනය වෙනවා රයිට් එතකොට හයිඩ්‍රජන්ට ඉහළින් සක්‍රීයතා ශ්‍රේණිය කියලා ගන්න තියෙනවා හයිඩ්‍රජන්ට ඉහළින් පවතින ලෝහ එක්ක අපි මොනවාද ප්‍රතික්‍රියා කරාම අම්ලයක් හයිඩ්‍රජන් වාතය නිෂ්පාදනය වෙනවා ඒව අවශ්‍ය වෙන්නේ ඕගොල්ලන්ට රයිට් අහපු නිසා කිව්වේ රයිට් එතකොට මෙන්න බලන්න දරුවනේ 113 පිටුව බෙල්ල ගන්න 113 පිටුව මේක වැදගත් තැන් කිහිපයක් තියෙනවා highlight කරගන්න හොඳට බලා ගන්න right හරිද ඔන්න බලන්න ද්‍රාවණ මිශ්‍ර වීමේදී සුදු පැහැති අවක්ෂේපයක් ඇති වුණාලු අර කලින් පරීක්ෂණේ හැබැයි ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ ඔන්න බලන්න දෙවෙනි ඡේදය මම කියවන්නේ 113 පිටුවේ දෙවෙනි ඡේදය මම කියවන්නේ හොඳට බලා ගන්න right එතකොට විවිධ රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිතව ඉහත සඳහන් ආකාරයේ පරීක්ෂණ රාශියක් සිදු කළ සහභාගී සෝරි ප්‍රංශ ජාතික විද්‍යාඥ ඇන්ටනි ලැවෝසියස් අන්න යටින් ඉරක් ඇද ගන්න ඇන්ටනි ලැවෝසිය විසින් රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගී වන ද්‍රව්‍යවල ප්‍රතික්‍රියකවල මුළු ස්කන්ධය ප්‍රතික්‍රියාවෙන් ලැබෙන පසු ලැබෙන පළවල මුළු ස්කන්ධයට සමාන බව මුල් වරට පෙන්වා දුන්නලු පසු මෙම අනාවරණය ස්කන්ධ සංස්තිති නියමයේ වශයෙන් ඉදිරිපත් කරන ලදී තේරුණාද කියන කාරණාව පැහැදිලි වෙනවද කාරණාව රයිට් ඕකේ ස්කන්ධ සංස්තිති නියමය හරිද ලෝ ඔෆ් කන්සර්වේෂන් ඔෆ් මාස් මේක ගොඩක් වැදගත් පුතේ රයිට් ඕකේ රසායනික ප්‍රතික්‍රියාවලදී සමස්ත ස්කන්ධය වෙනස් නොවේ එනම් ස්කන්ධය සංස්තිතික වේ සංස්තිතිකයි කියලා කියන්නේ වෙනස් වෙන්නේ නැහැ කියන එක තේරුණාද කියන කාරණාව පැහැදිලිද රයිට් ඕකේ ලියන්න තරුවක් දාලා සාමාන්‍ය පෑනින් පැට්ටෝ ලියන්න සාමාන්‍ය පෑනින් තරුවක් දාලා විව සංමුද පද්ධති වලදී සංමුද පද්ධති වලදී සංමුද පද්ධති වලදී ස්කන්ධය නොවෙනස්ව පවතින බව ස්කන්ධය නොවෙනස්ව පවතින බව ස්කන්ධය නොවෙනස්ව පවතින බව ස්කන්ධය නොවෙනස්ව පවතින බව කළු පැණි ලියන පුතේ ඇන්ටනි ලැවෝසිය ඇන්ටනි ලැවෝසිය ඇන්ටනි ලැවෝසිය මහතා විසින් පෙන්වා දෙන ලදී ඇන්ටනි ලැවෝසිය මහතා විසින් පෙන්වා දෙන ලදී. එය රතු පෑනේ ලියන්න. එය රතු පෑනේ ලියන්න. ස්කන්ධ සංස්තිති නියමය ලෙස. හඳුන්වයි ස්කන්ධ සංස්කෘති නියමයේ ලෙස හඳුන්වයි right ගන්න පුතේ අනුමාත්‍රකාව ස්කන්ධ සංස්කෘති නියමයේ කළු පෑනේ මාත්‍රකාව ගන්න ස්කන්ධ සංස්කෘති නියමයේ right the law of conservation of mass mass කියන්නේ ස්කන්ධය right sir පහටද පන්තිය ඉවර වෙන්නේ
If you need to break away, or at the end of the class, again, we are partly out to not have a question at me. Papa Hamara, the papa, and the schedule, you know, Matai do not have a part of the prospect, good net. That would have made my 5:30 minute a month to one of Sahaka and all the Venti and Mokamaya for one of the Norisa. Oh, good luck, it could be lying, would it? Up you on the same Matame, you're a Panama, you're a Ginitia, and the old day. After Mateo, you hear about the other thing, no, the Mandano. Are you in India? Are you in the Matagan? Are you? It's a kind of make a living. Oh, Leander. This kind of sounds to the name Ratu Banning. Ratu Banning here. Rasaika Pratikriya Valadi. Rasaika Pratikriya Valadi. Rasaika Pratikriya Valadi. Samasta is kind of there. Samasta iskandaya Samasta iskandaya Venas nove Venas nove Venas nove Enam iskandaya sanstitikave Enam iskandaya sanstitikave Right, okay. Oka Dama is Kanda Sanskriti Niyame. The other Pussia again, Lamber in our number, why Dana is Kanda Sanskriti Niyame? Why Dana delegated in me, me, Pratikriata, and Hundi? Why would Dagala Gidia Nightia now? I do his country with Aletta, his Kanda's to the name with Aletta. And you are any very far at all, Hundi? In any time, I just want to buy a hand, Hundi. I let the butter. Amaze Kanda Sanskriti Niyame, Yanne. Pratikriya kala iskandaya sanghuta paddhati waladi amme pratipala kala iskandayat ekka hariyatama samana ay wenas wenne ne amme iskandaya sthitikai anna ekata kiyano iskanda sanskriti niyamaya kiyala meka Anthony Lavoisier kiyana vidyathme oya gatte oyala danne koheda oyala 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 dannne oyala pratikriya karana vitarai danne kiyala kiyanne di den wedda wela inne hari da iskanda sanskriti niyamaya akkawin ganna Aka is Kalan to the name of Yero. Name, Pagimuna, Yari, it was a man Yan, Hari. It don't appear the room and take a message at Dano. Sir Hataveta Kanguna Tina Lupanti and Jolly, Mandarangi, Amy. The Hataveta Pantia and Nagi Matriaga and Rari, who I am out of the Pantia team. Right, in the quarter, again in the Rune, right? Then go to Adi, Arakara, Arginiti. Samara, the Ginitia, the Muluoga, Ginitia, Apraia. එක කෝල් එකකින් ඇයි මුළු ගමක් ගිනිදියා. හරි අද කාලයන් එහෙමනේ. එතකොට ආගෙන ඉන්න. දැන් ওই ගෙවල් ගිනිදින කට්ටිය ඉන්නවා මාර්ගය. ඕප දූප මලු. ඇවිදින ජංගම ලොරියි. හරිද? දහණය වන මහා ගිනිය ඇවිලෙන පොළොවේ. අර සෙඩ් වල මෙසෝඩ් මේ අර බවුසරි කාන්දිරි පිටිපස්සේ ගිනිසිරු අරන් හෙළුවැල්ලෙන් දුවන්නේ එක්කේ. හරිද? එතකොට මොනවද කියන්නේ? අන්න ඒ වගේ සමහර කට්ටිය ඉන්නෝ ප්‍රශ්න කෝටියක් පොළොවේ දාගෙන ගම පුරා දුවන. අපි කියන ඕබදුම වල ඕන ගිනි හුලා එනවයි කියලා කියන සමහරක්. ඒ ඕ දැන් ඉතින් මතක් වෙන ගමේ ඉන්න චරිතනේ. තුමනාවති කමලාවති ඔය හැමෝම ආවති ඔය දෙහෙම කට්ටිය මතක් වෙන්නේ. right? මම දන්නේ නැහැ මෙතන ඉන්නේ කවුද කියන්න බද කියලා. right? එතකොට මම මේ කියන සාගරේ දහණය. අද මම ඔයගොල්ලන්ට කතා කරන්න යනවා දහණය. ලස්සනට මාතෘකාව ලියන්න. දහණය. 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 ඕ දැන් සමානමයි අනුසර්ග එක අකුරක් ඇයි ලොකු එක අකුරක් ඇයි පොඩි චූටි ඒම චූටිකාරේ මං ඉදපු පන්තිය හොඳට තෙරපිලා ඉඳලා තියෙන්නේ ලියන්න හදනකොට මම අහිමි වෙන්නේ ඊට පස්සේ ලොකු වෙනවා හරි ඊට පස්සේ ආපහු තෙරපිලා ඇම්බරිලා මිරිකිලා චූටියට ලියනවා ආපහු කෙනෙක් අහිමි වෙනකොට ලොකු වෙනවා මන් දන්නේ රයිට් එතකොට චූටිකාරේ ඉඳලා මෙච්චර වැඩක්ද හරි එතකොට මේ චැට් එකට දාන රයිසර් ආයන්න ලොකු වෙන්නේ ලයන්න ලොකු වෙන්නේ අන ලොකුයි අනිත් ඒවා චූටි එහෙම කියලා කියනවා රයිට් එතකොට ආගෙන ඉන්න හරිද මොනවාද දහණය දහණය කරන්න අපිට ඕන මොනවද? ඕගොල්ලෝ ගිනි තියලා තියෙන්නේ. මම නම් හිටි ගමන් ගිනි දිනව හතර වටේ. වත්ත වත් වෙනේම නේ. එතකොට මුදේ අපි ගත්තයින් පස්සේ ඕගොල්ලන්ගේ ගෙවල් වල ඕගොල්ලෝ අතු ගහලා කුණු කොට ගහලා නේද? චූටි ගිනි පෙට්ටියක් අරගෙන චූටි ගිනි කූරක් අරගෙන තුන් ගාව ගහලා මේව දානවා. උන්න වැඩි පත් වෙනවා. උරේ බලන්න. වටේ ගිනි ගන්නවා බලන්න. තව කුණු එකතු කරනවා. නේ? එතකොට දහණය කියන්නේ පිලිස්සීම. දහණය කියන්නේ මොකක්ද ඇත්තටම නම්
පිලිස්සීම. ඕකවල පුළුස්සලා තියෙනවනේ පුච්චලා තියෙනවනේ. right එතකොට තව කාරණා තියෙනවා. ඕගොල්ලෝ දන්නවා පුතේ එදා අපි ඈත අතීතයේ මානව පරිණාමයේ එහෙම කියලා අපි කිව්වොත් මේ ඉතිහාසයේ කරගෙන ඉන්නම් එහෙම මානව පරිණාමයේ හෝමෝ ඉරෙක්ටස් නැමැති මේ මානවයා ගල් ගැට අතුල්ලා මොකද කරේ ගින්දර හොයාගත්තා ඕකනේ උනේ නේ එදා ඉඳන් ගිනි තියමු ලෝකේ තාම ගිනි තියෙනවානේ අපේ මිනිස්සු අයි කල්පනා කරලා බලන්න හරි ජොලි ගල් ගැට දෙකක් එකට අරගෙන මෙහෙම උල උල හිටියා ආයුධ හැදුවනේ එතකොට එක මානවකගේ අතින් අරගෙන ගිනි පුපුරක් පැන්න ගිනි මක් දාන්නේ කට්ට අවුවේ තත්ත තනියම මේක කරේ එතන තිබුණා මොනවද මේ වෙලා තිබුණේ මැරුණු තනකොළ තිබුණා අර ගිනි පුඩි ගුවක් පැන්න ඇතින් මෙන්න පටන් ගත්ත ගින්දර මරමය නවනි මරත් එදා ඉඳලා අපේ මිනිස්සු ගිනි රේජන වදින්න පටන් ගත්තනේ නේද right එතකොට ඕගොල්ලෝ ඒ කාටුන් එහෙම බලනකොට ඕගොල්ලන්ට දකින්න පුළුවන් නේ ඔය ගින්දර සොයාගෙන මේ වගේ දේවලුත් තියෙනවා. ඇයි එතකොට මේ මම කියන උත්සාහ කරන්නේ මෙන්න මේක. ඒ කාලේ ඉඳලම මේ ගිනි ගන්න ගිනි ගත්ත එක අදටත් නොනිමි තියෙනවා. හරිද? ඔබ මම අද උදෑසන ඔයාගේ අම්මා උදේ පාන්දර නැගිට ගමන් ගිනි තියන්න පටන් ගත්තා. මොනවද? ගිනි තියන්න පටන් ගත්තා කියන්නේ උයන්න පටන් ගත්තා. තාපය දෙන්න පටන් ගත්තා. ගෑස් ලිප පත්තු කරලා හරි දරලිප පත්තු කරලා හරි දහණය කරන්න ගත්තා. උදේ දහණය වෙනවද මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම ගිනි ගන්නෙ නෑ. මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම දහණය වෙන්නේ නෑ. දහණය වෙන්න නම් උදේ දුවේ බලපානව ප්‍රධානම කාරණා තුනක්. දහණයක් වෙන්න නම් අනිවාර්යෙන් බලපාන කාරණා තුනක්. මෙන්න මේ කාරණා තුන හොඳට මතක තියාගන්න. මගේ ධර්මයේ මම මේක ඉස්සෙල්ලම ඔයගලන්ට කියලා දෙනවා. ඊට පස්සේ පියවරෙන් පියවරට යන්න. අහගෙන ඉන්න. දහණය වෙන්න නම් අනිවාර්යෙන්ම 10 ද්‍රව්‍යයක් තියෙන්න ඕන. 10 ද්‍රව්‍යයක් තියෙන්න ඕන. මොකද්ද තියෙන්න ඕන? 10 ද්‍රව්‍යයක් තියෙන්න ඕන. 10 ද්‍රව්‍ය. 10 ද්‍රව්‍ය තියෙන්න ඕන. මොන ද්‍රව්‍යද තියෙන්න ඕන? 10 ද්‍රව්‍ය තියෙන්න ඕන. හරිද? හොඳලාගෙන ඉන්න. ඊළඟට තියෙන්න ඕන පුතේ ඊළඟට තියෙන්න ඕන ඔක්සිජන් වාතය තියෙන්න ඕන මොනවද තියෙන්න ඕන ඔක්සිජන් වාතය තියෙන්න ඕන ඔක්සිජන් වාතය තියෙන්න ඕන ඊට පස්සේ පුතේ දැන් ඔන්න මෙහෙම එකක් තියෙන ඕනේ ගිනි පෙට්ටිය ඇතුලේ ගිනි කූරු ටික දාලා තියෙනවා ගිනි කූර කියන්නේ 10 ද්‍රව්‍යයක් හරිද හැබැයි ගිනි ගන්නවද ගිනි ගන්නවද ගිනි ගන්නේ නැහැ ගිනි කූර පත්තු වෙන්න නම් ගිනි කූර පත්තු වෙන්න නම් තියවඩු අද ගිනි තියන හොදේ බලාගෙන දුම්දාවි ඔය පැතිවලින් හරිද එතකොට දැන් මෙන්න මේ ගිනි කූර පත්තු කරගෙන පත්තු කරන මෙන්න මේ ගිනි කූර දැන් ගිනි ගන්නවයි මෙන්න ගිනි ගන්නවද නැහැ ගිනි මැට්ටිය දෙනවා ගිනි ගන්නවද නැහැ මේ 10 ද්‍රව්‍ය දැන් මෙතන මේ අවට පරිසරයේ ඔක්සිජන් තියෙනවද නැද්ද ඔක්සිජන් තියෙනවා හැබැයි ගිනි ගන්නවද ගිනි ගන්න නෑ මිත්‍රවරුනි මිත්‍රවරුනි ගිනි ගන්නේ නෑ ගිනි කූර තියෙනවා ඔක්සිජන් වාතය තියෙනවා ගිනි ගන්නේ නෑ මේක කුමන්ත්‍රණයක් නෑ මේක පොඩ්ඩක් මම අතුල්ලනවා මම මේක අතුල්ලනකොට මෙන්න මේක රත් වෙනවා මේක රත් වෙනකොට ඔන්න වත්තු වුණා අඩේ වෙන්න බෑ වත්තු කරා එනේ ඔය දුන්නානද කියලා බලන්න හරි එතකොට දැන් ඔන්න වත්තු වුණා වත්තු වෙන්න නම් පුතේ මොකද්ද තියෙන්න ඕන ඔන්න ඊගාව කාරණා ඊගාව කාරණා තමයි පුතේ ජ්වලන උෂ්ණත්වය දියපත්ල වහගන්නේ මම මොකද්ද ජ්වලන උෂ්ණත්වය ජ්වලන උෂ්ණත්වය ජ්වලන උෂ්ණත්වය උෂ්ණත්වය ජ්වලන උෂ්ණත්වය එහෙමනම් පුතේ තියෙන්න ඕන මොනවද 10 ද්‍රව්‍යයක් තියෙන්න ඕන දහණය වීමට ද්‍රව්‍යයක් තියෙන්න ඕන ඊළඟට පුතේ එකේ දානවා සාර පහල ගිනි ගන්නවද දන්නේ නැහැ කියලා නෑ ඒක නෙවෙනවා හරිද එතකොට ජ්වලන උෂ්ණත්වයක් තියෙන්න ඕන මොනවද තියෙන්න ඕන ජ්වලන උෂ්ණත්වයක් තියෙන්න ඕන ඊළඟට තියෙන්න ඕන ඔක්සිජන් වාතය තියෙන්න ඕන මොන වාතයේ තියෙන්න ඕන ඔක්සිජන් වාතය තියෙන්න ඕන ඔක්සිජන් නෙමෙයි ඈ
මෙන්න මේ තුනම එකට සම්බන්ධ වුණු තැනක වහා ගිනි ඇවිලෙන සුළුයි මේ තුනම එකට සම්බන්ධ විය යුතුමයි නැත්තම් ගිනි ගන්නෑ උස්සියේ ලිපික දර දාලා ඔක්සිජන් වාතයක් තියෙන්න ඇරලා අපි බලාගෙන ඉන්න ඕනනම් පිමිනෝ තම උ ගල් පිමිනෝ පත්තු වෙනවද පත්තු වෙන්නේ නැහැ ඕගොල්ලෝ ගිනි කූර අරගෙන ජලන උෂ්ණත්වය ලබා දෙන්න ඔන්න ගිනි ගන්න තේරුණාද ජලන උෂ්ණත්වය තියෙනවා සමහර තැන්වල බයිසිකලයේ එන්ජින් එක තියෙනවා රත් වෙනවා හැබැයි එතන ගිනි ගන්න දෙයක් නැහැ මොකද ලෝහ වලින් හදලා තියෙන්නේ තේරුණා කියන කාරණා ඒ නිසා ගිනි ගන්න නැහැ ජලන උෂ්ණත්වයේ තිබුණට ඔක්සිජන් වාතයේ තිබුණට දාහිය ද්‍රව්‍යයක් නැත්තම් පත්තු වෙන්නේ නැහැ තේරුණාද ඔක්සිජන් වාතය තිබිලා ජලන උෂ්ණත්වයේ තිබිලා දාහිය ද්‍රව්‍යයක් නැත්තම් ගිනි ගන්නේ නැහැ දාහිය ද්‍රව්‍ය තිබිලා ජලන උෂ්ණත්වයක් තියෙනවා ඔක්සිජන් වාතය නැත්තම් ගිනි ගන්නේ නැහැ ඔක්සිජන් තියෙනවා දාහිය ද්‍රව්‍ය තියෙනවා ජලන උෂ්ණත්වය නැත්තම් ගිනි ගන්නේ නැහැ මේ තුන් දෙනාම එකට ඉන්න ඕන මේ තුන් දෙනාම එකට හිටියොත් ආන් එතන කම්බිෂන් එකක් ඒ කියන්නේ දහනයක් සිද්ධ වෙනවමයි එහෙමනම් පුතේ දුවේ දහනය වෙන්න නම් සාධක තුනක් අත්‍යවශ්‍යයි පළවෙනි එක මොකද්ද පුතේ දාහිය ද්‍රව්‍ය ජලන උෂ්ණත්වය සහ ඊගාය මොකද්ද ඔක්සිජන් වාතය වෙන කිසිම වාතයක් වැඩක් නැහැ ඔක්සිජන්මයි ඕන තේමාද කිව්ව කාරණා පැහැදිලිද රයිට් ඕකේ ඔන්න එතකොට අපි සූදානම් වෙන පුතේ ඕගොල්ලන්ගේ පිටු අංකය පෙළ ගන්න 113 රයිට් එතකොට රයිට් එතකොට අහගෙන ඉන්න මැග්නීසියම් වාතයේ දහනය වීමේදී සිදුවන්නේ ඒ කියන්නේ මැග්නීසියම් පටිකැවැල්ලක් කරන් විද්‍යාගාරේ පුළුස්සන්න කියලා ඕගොල්ලෝ රයිට් වාතයේදී ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර මැග්නීසියම් ඔක්සයිඩ් සෑදීමයි මැග්නීසියම් ඔක්සයිඩ් සාධන වල දහනය සඳහා වාතයේදී ඔක්සිජන් වායුව අවශ්‍යය අන්න යටින් ඉරක් කරන ගන්න දහනය සඳහා වාතයේදී කවුද වැදගත් වෙන්නේ පැට්ටෝ ඔක්සිජන් වාතය වැදගත් වේ වාතයේ තිබෙන දහන පෝෂක වායුව ඔක්සිජන් වේ ආන්න වැදගත් වායුව නතරින් දහන පෝෂක වායුව දහනය වැඩි කරන වායුව තමයි පුතේ කවුද ඔක්සිජන් වාතය දහනය වැඩි කරන වාතය තමයි ඔක්සිජන් වාතය හරිද එතකොට කියනවා දහනයට භාජනය වන ද්‍රව්‍ය මෙන්ම දහනය නොවන ද්‍රව්‍යද ඇත ඕගොල්ලන්ගේ ගෙවල් වල තියෙන හැම දෙයක්ම දහනය වෙන්නේ නැහැ ලෝහ පදාර්ථ දහනය වෙන්නේ නැහැ ගල් වගේ දේවල් දහනය වෙන්නේ නැහැ කොන්ක්‍රීට් වගේ දේවල් දහනය වෙන්නේ නැහැ හැබැයි පුතේ ඇඳුම් ප්ලාස්ටික් ද්‍රව්‍ය රබර් කඩදාසි ඉන්ධන දහනය වෙනවා දර කැබලි දහනය වෙනවා එතකොට මෙන්න බලන්න දහනය වන ද්‍රව්‍ය සහ දහනයට භාජනය වන ද්‍රව්‍ය දහනයට භාජනය වන ද්‍රව්‍ය දෙනවා දහනයට භාජනය වන ද්‍රව්‍ය දාහ්‍ය ද්‍රව්‍ය ලෙස හඳුන්වයි මොකක් කියලා කියනවද පුතේ දාහ්‍ය ද්‍රව්‍ය කියලා අපි කියලා පුතේ තේරුණාද දහනයට භාජනය වන ද්‍රව්‍ය අදාහ්‍ය ද්‍රව්‍ය කියලා කියනවා අදාහ්‍ය ද්‍රව්‍ය කියලා කියනවා දාහ්‍ය ද්‍රව්‍ය සඳහා නිදසුන් දීලා තියෙනවා මොනවද ඒවා කියවන්න පොත බලාගෙන හැමෝම ආයේ අපුරු පෙති ඉටිපන්දම් ඉටි ගෙන්දගම් සීනි ලාකඩ කඩදාසි තාර පිටි පෙට්‍රෝල් භූමිතේ ඒ කියන්නේ ඕගොල්ලෝ කාපු සීනි ගිනි ගන්න සීනි ගිනි ගන්න අවස්ථාව දැකලා තියෙන්නේ ගෙදර අම්මා සීනි පුච්චන වෙලාවකට බලන් ඉන්නකො ගොඩාක් පිච්චිච්ච වෙලාවට ගිනි ගන්න පිටි ගිනි ගන්න ඒ කියන්නේ රොටි ගිනි තියන්නේ නැහැ ගිනි හොඳයි නේ රොටි අපුච්චර බලන්න ගිනි තියලා බලන්න රයිට් එතකොට ඕගොල්ලෝ දැකලා තියෙන පෞගී කාලේ එක්කම වේපස් ගිනි ගන්නවා වේපස් කන බිස්කට් එක අර ඇතුලේ ක්‍රීම් ගාලා අර චරස් ගාලා හැපෙන්නේ කුඩු හැලෙන්නේ ආන්ගේ බිස්කට් එක ගිනි තියන්න පුළුවන් ඒකට හේතුව තමයි උදේ ඒව ගිනි ගන්න කොහොමද මොකද හේතුව මේ ඒකේ තියෙන වෙන දෙයක් නෙමෙයි ඒක ඇතුලේ තෙල් තියෙනවා කොහොමද තෙල් ගිනි ගන්න ඕනේ පුතේ ඒ නිසා වෙන ප්‍රශ්නයක් නෙමෙයි හරිද කඩටි එක නෙමෙයි ඉටි දාලා හදලා තියෙන්නේ ඉටි දාලා හදලා ඇති සමහරේ හැම එකක්ම නැහැ හරිද එතකොට අදාහිය ද්‍රව්‍ය නිදසුන් වීදුරු වැලි ගල් එතකොට පුතේ ඒවා ගිනි ගන්නෙ නෑ හරිද ඔන්න ඊළඟට කියනවා දාහිය ද්‍රව්‍ය දහන පෝෂක වායුවත් සමග ප්‍රතික්‍රියා කිරීම දහනයයි දහනය නම් ප්‍රතික්‍රියාවේ ඇති සුවිශේෂී ලක්ෂණය වනුයේ
ताप शक्तियाँ आलोक शक्तियाँ पिटा कर मिंसी दुना रासायनिक विपर्यास या पीम है अन्य दहने आपकी अन्य पुत्र मुकाद्दे ऑक्सीजन ने कम दाहिय द्रव्य प्रतिक्रिया की रीम कमाई दहना यह किया ना किया ने में का आरी वाटी रहता है ना आरी तो दें आधा ओ कर लो गेदर गेदर गिनतियाँ नो गेदर गिनतियाँ मैं क्या ने गेटा गिनतियाँ ने मम्मी एक ही हुई ओ कर लो गेदर गिनी कोड़ा गान नो ये में तो था ले अम्मे ना कता करान नो अम्मे महेन मांगा तो में का ना वो एक दहने दहने ये भी मत अम्मे साधे का तुम्हारा कमाश चाहे एक आप दाहिय द्रव्य हो ना अनित का ऑक्सीजन माते हो ना अनित का अम्मे ज्वलन उस नापे हो ना දැන් අම්මේ මෙතන තියෙනවා ඔයගේ ගෙදර පාපිස්ස තියෙනවා. ඔව් ඒක හොඳ දාහිය ද්‍රව්‍යයක් අම්මේ. ඕනම නම් මේකට භූමි තෙල් ටිකක් පෙට්‍රල් ටිකක් දාපුවම තව දාහිය ගුණේ වැඩි වෙනවා මේකේ. අඩ දාසි ටිකක් අම්මේ ගේන ඉක්මනට. අන්න ඒවත් අම්මේ දාහිය ද්‍රව්‍ය. හරිද? රබර් ප්ලාස්ටික් තියෙන දේවල් ගේන්න ගේමෙන් සාදේ දාහිය ද්‍රව්‍ය. ඊට පස්සේ අම්මේ අපට පරිසරයේ ඔක්සිජන් වාතය තියෙනවා. දැන් අම්මේ මං ජලන උෂ්ණත්වය දෙනවා. මොකද්ද මං කරන්නේ? මේ ගිනි පෙට්ටියෙන් ගිනි පුරක් අර මේක ගේමෙන් වාර ගිනි ටික. ආ මොන් අම්මේ දාහනේ ඊට පස්සේ වයිතු තල්ලේකට දාන්න කලින් දුවන්න හොදි. එතකොට පුතේ ඔයගොල්ලන්ට මොකද්ද වෙන්නේ? රයිට්. දහණය බලා ගන්න පුළුවන් නේද? දහණය කියන්නේ රසායනික විපර්යාසයක්. රසායනික ප්‍රතික්‍රියාව. තේරුණාද? පැහැදිලිද? පැහැදිලිද? රයිට් ඕකේ. ඊළඟට දාහිය ද්‍රව්‍ය දහණය සඳහා ඔක්සිජන් වායුව සමග ප්‍රතික්‍රියා කිරීම ආරම්භ වීම සඳහා එක්තරා උෂ්ණත්වයකට පත් වීම අවශ්‍යයි. අන්න ඒ උෂ්ණත්වය අපි කියනවා පුතේ මොකක් කියලාද? ජ්වලන අංකය නැත්තම් ජ්වලන උෂ්ණත්වය කියලා කියනවා. මොකක් කියලා කියනවද? ජ්වලන උෂ්ණත්වය කියලා කියනවා රයිට් ඕකේ පැහැදිලිද පැහැදිලිද රයිට් දාහිය ද්‍රව්‍ය කීපයක ජ්වලන උෂ්ණත්වය පස්සේ කතා කරමු රයිට් ඕකේ ලියන්න තරුවක් දාලා රතු පෑනේ දහණය යනු දාහිය ද්‍රව්‍ය දහනකෝෂී වායුව වල දාහිය ද්‍රව්‍ය දහනකෝෂී වායුව වල ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කිරීමයි ඊට පස්සේ පැට්ටව තරුවක් දාලා ලියන්න දහණය සඳහා වැදගත් වන ප්‍රධාන සාධක තුනක් පවතී ප්‍රධාන සාධක තුනක් පවතී ලියන්න එක කළු පෑණෙන් දාහිය ද්‍රව්‍ය පැවතීම දෙක ඔක්සිජන් වාතය පැවතීම තුන ජ්වලන උෂ්ණත්වය පැවතීම රයිට් ඊළඟ තරුව දාලා අනුමාත්‍රකාව ගන්නත්තේ දාහිය ද්‍රව්‍ය දාහිය ද්‍රව්‍ය
අනුමාත්‍රකාව ගන්න පුතේ ග්‍රාහ්‍ය ද්‍රව්‍ය ග්‍රාහ්‍ය ද්‍රව්‍ය ග්‍රාහ්‍ය ද්‍රව්‍ය ග්‍රාහ්‍ය ද්‍රව්‍ය ලියන්නේ කියන්නේ රතු පෑනින් ලියන්නේ කියන්නේ රතු පෑනින් දහණය සඳහා දහණය සඳහා දහණය සඳහා දහණය සඳහා වැදගත් වන දහණය සඳහා වැදගත් වන ද්‍රව්‍ය 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 කළු පෑන ලියලා පැට්ටෝ දාහ්‍ය ද්‍රව්‍ය ලෙස හඳුන්වයි දාහ්‍ය ද්‍රව්‍ය ලෙස හඳුන්වයි දාහ්‍ය ද්‍රව්‍ය ලෙස හඳුන්වයි දාහ්‍ය ද්‍රව්‍ය ලෙස හඳුන්වයි ओके दाहिये द्रव्य ले सहानुभवाय लिया ने बैठे उदाहरण कड़दासी सामान्य पैर उदाहरण कड़दासी पेट्रल कड़दासी पेट्रल पेट्रल इटी इटी ඊළඟට පීටි අරියෝලිනේ ඉටි පීටි ඉටි ලිවන පාඩම් ලියා ගන්නනේ ප්‍රශ්නේ නෑනේ රයිට් ඉටි පීටි රයිට් ආවනවා ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න භූමිතෙල් 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 මොනවාද ඊට පස්සේ සීනි සීනි ඔය ඇති ඊළඟ තරු දාල් ලියන්න පුතේ ඊළඟ තරු දාල් ලියන්න ඊළඟ තරු දාල් ලියන්න දහණය නොවන ද්‍රව්‍ය සාමාන්‍ය පැලේ පැට්ටෝ දහණය නොවන ද්‍රව්‍ය දහණය නොවන ද්‍රව්‍ය දහණය නොවන ද්‍රව්‍ය මොනවයි කියලායි කියන්නේ කළු පෑනේ ලියන්න අදාහ්‍ය ද්‍රව්‍ය ලෙස හඳුන්වයි මොනවයි අදාහ්‍ය ද්‍රව්‍ය ලෙස හඳුන්වයි අදාහ්‍ය ද්‍රව්‍ය ලෙස හඳුන්වයි ලියන උදාහරණ ගල් ගල් දාන ගල් ඊට පස්සේ ගඩොල් 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 ගල් කිව්වොත් වැලි තමයි කට්ටියනේ අහ් උනික ලියාගන්න ඉතින් ගිනි ගන්න නැති දේ වීදුරු 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 ග්ලාස් වීදුරු හරි බැට්ටෝ මේ අපේ මේ එක්කෙනෙක් කොහොමද වදයක් දෙනවා මම මේ එකට උත්තරයක් දෙන්න එපා අර මම කිව්වනේ දැන් හයිඩ්‍රජන් නිෂ්පාදනය කරන අම්ලයක් පාවිච්චි කරන්නයි කියලා සිට්‍රික් අම්ලය පාවිච්චි කරන්න බැරිද කියලා අහනවා बैटरी එතන සරුංගලයක් අච්චවන්න හිතන් ඉන්නවද අමක් නැ කොහොම හරි කරන්න ඕන රයිට් එතකොට මොනවාද ඒකේ ඉතින් නමගම ලියලා එවන්න අපිට හරිද අපි අභ්‍යවකාශ ඉන්න ඕනේ ඊටම එතකොට අහගෙන ඉන්න මොනවාද කියන්නේ පුතේ දුවේ අහගෙන ඉන්න දැන් අපි කතා කරා දාහ්‍ය ද්‍රව්‍ය සහ අදාහ්‍ය ද්‍රව්‍ය රයිට් එතකොට මෙන්න මේ දහණයේදී දාහ්‍ය ද්‍රව්‍ය ගිනි ගන්න නම් ඊළඟට තියෙන්න ඕන මොකද්ද පුතේ මොනවාද තියෙනවද දෙවෙනි සාධකය මොකද්ද මේ මොකද මම කිව්වේ ඔක්සිජන් වාතය තියෙනවනේ මොකද තියෙන්න ඕන ඔක්සිජන් වාතය තියෙන්න ඕන රයිට්
ගන්න අණු මාත්‍රකාව ඔක්සිජන් වාතය ඔක්සිජන් වාතය ඔක්සිජන් වාතය ඔක්සිජන් වාතය right ලියන්න ඒක යටතේ දහණය වීම සඳහා 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 ඔක්සිජන් වාතය අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතුය ඔක්සිජන් වාතය අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතුය ඔක්සිජන් වාතය අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතුය air 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 කළු පෑන ලියන්න දහන පෝෂී වායුව ලෙස හඳුන්වයි දහන පෝෂී වායුව ලෙස හඳුන්වයි දහනය පෝෂණය කරනවා වැඩි කරනවා දහන පෝෂී වායුව ලෙස හඳුන්වයි right okay දහන පෝෂී වායුව ලෙස හඳුන්වයි දහන පෝෂී වායුව ලෙස හඳුන්වයි එතකොට දැන් අපේ එක දරුවේ very good එයා අහනවා සර් කාබන් ඩයොක්සයිඩ් තිබුණම පත්තු වෙන්නේ නැහැ නේද කියලා ඔව් පුතේ කාබන් ඩයොක්සයිඩ් කියන්නේ දහන අපෝෂී වායුවක් දහන අපෝෂී වායුවක් තමයි කාබන් ඩයොක්සයිඩ් කියන්නේ සාමාන්‍යයෙන් ඔය තෙල් ඉන්ධන ගිනි ගන්නා ස්ථානවල හරිද අපි කාබන් ඩයොක්සයිඩ් පාවිච්චි කරනවා එතකොට මොනවාද ඒ දහන කාබන් ඩයොක්සයිඩ් පුරෝම ටැංකි තියෙනවා ඒවා අපි ගිනි ගන්නා ස්ථානයට ස්ප්‍රේ කරාම පුතේ මොනවද වෙන්නේ ගින්න ඉක්මනින් නිවෙනවා ඔය සෙට් වල ඔයගලන්ට දකින්න පුළුවන් වෙනවා ගිනි නිවීමේ උපකරණ ගොඩක් දාලා තියෙනවා ඒ විතරක් නෙමෙයි උස බිල්ඩින් වලදී අපිට දැකලා තියෙනවා දාලා තියෙනවා මේ බිල්ඩින් වල ඒ කියන්නේ රාජකාරී මට්ටමේ හොස්පිටල් වල දකින්න පුළුවන් පොලිසි වල තියෙනවා හරිද මේවා දාලා තියෙන්නේ මහා ගිනි ඇවිලීමක් සිද්ධ වුණොත් නිවීමේ කටයුතු සඳහා ඒ ගිනි නිවීමේ උපකරණ ගැන අපිට කලින් සිලබස් එකට තිබුණා ඔයාලගේ සිලබස් එකට නැහැ හරිද නමුත් මම අර දහන අපෝෂී වායුවක් කියන එකයි කිව්වේ එතකොට ඕගොල්ලෝ කල්පනා කරන්නේ එතකොට දෙයියනේ අපි ලිපිට පිඹිනවනේ එතකොට අපි ප්‍රාශ්වාස වාතයනේ එකතු කරන්නේ එතකොට කාබන් ඩයොක්සයිඩ් එකතු කරනකොට ලිප නිවෙන්නේ නැහැ හැබැයි පත්තු වෙනවනේ ලිප මොකද වෙන්නේ එතෙන්දී එතෙන්දී අපි කරන්නේ කාබන් ඩයොක්සයිඩ් එකතු කිරීම නෙමෙයි ඇත්තටම නම් අපි වාත ප්‍රවාහයක් යොමු කරනකොට අර ධර්මතු පිට තියෙන අලු ටික ඉවත් වෙලා යනවා අලු ටික ඉවත් වෙලා යනකොට එතෙන්ට පහසු වෙන ඔක්සිජන් වායු ගෝලයෙන් ඉඳලා ගමන් කරනවා එතකොට දහණය වැඩි වෙනවා නැතුව වෙන දෙයක් වෙන්නේ නැහැ අපි ඔක්සිජන් නෙමෙයි මුඛයෙන් පිට කරන්නේ මූග්ගා විමිනවනේ ලිපට නේද ඔයගලට අත්දැකීම් නැහැ ධර්ම ලිපක ලිපපත්තු කරලා ලිපේ කියන්නේ පුතේ කුස්සියක ආහාර පිළියෙල කරගන්න තැන ආහාර රත් කිරීම සඳහා භාවිතා කරන තැන තමයි ලිපේ කියන්නේ අපි සමහර ළමයි ලිප දන්නේ නැහැ ඒකයි මම එහෙම කිව්වේ අර පොෂ් ළමයි නේ ඉන්නේ right එතකොට මම මේ කියන උසා කරේ ලිපට විමිනකොට ඒකේ තියෙන අලු ඉවත් වෙනකොට තමයි අර ඔක්සිජන් ගිහිල්ලා වේගයෙන් ඒක දහණය වෙන්නේ. ඕකේ පැහැදිලිද? 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 රයිට් ඕකේ. එතකොට මොනවාද? ඔන්න දහන අපෝෂී වායුව තමයි කාබන් ඩයොක්සයිඩ්. ඒකත් මතක තියාගන්න. රයිට්? දහන අපෝෂී වායුව තිබිය යුතුයි. ඊළඟ මාතෘකාව නම් මේ ජ්වලන උෂ්ණත්වය. ජ්වලන උෂ්ණත්වය. මොකද්ද මේ ජ්වලන උෂ්ණත්වය කියලා කියන්නේ? රයිට්? ජ්වලන උෂ්ණත්වය ज्वलन उष्णत्वे पुते ज्वलन उष्णत्वे කියලා කියන්නේ කිසියම් පදාර්ථයක් දහණය වීම සඳහා පැවතිය යුතු අවම උෂ්ණත්වය කිසියම් පදාර්ථයක් දහණය වීම සඳහා පැවතිය යුතු අවම උෂ්ණත්වයට අපි කියනවා පුතේ මොකක් කියලාද ज्वलन උෂ්ණත්වය අන්න එතකොට පුතේ ෂණිකව ගිනි ගන්න පටන් ගන්නවා යම් කිසි පදාර්ථයක් දැන් මේ පෑන මම මෙහෙම අතුල්ලනවා අපි හිතමු අතුල්ලනකොට මේක රත් වෙනවා මේක රත් වෙනකොට රත් වෙනකොට රත් වෙනකොට මේක ජ්වලන උෂ්ණත්වය කියලා දක්වා ආවොත්
एक यानी कामर उष्णत्व के वड़ा रेडी उष्णत्व या काउंट मेंढ़ा गिनी गानू आरे जा गिनी गानू ओबोला ना कराने पुलवा ओबोलो अरे मांग क्यों भी दिया दारके ऐले का कोतर रेडी चा दारके ऐले का अतुल्ला ना को अतुल्ला अतुल्ला जोड़ी एक बागे इन्द इका वे लावगीन तमाय धूमधान पटांगन और नामे गिनी गाता किया किया राइट ओके पहली ए रात में ना बड़ा ज्वलन उष्णत्व रात वेला उपरिम उष्णत्व के आप वहां इतनी गिनी गान पटांगन अन्न ए उष्णत्व आप के रूप ते दुए ज्वलन उष्णत्व के और ना बालन ओगला के पते विस्तारे दिनो राइट मेन दिनवा राइट ज्वलन उष्णत्व බලන්න ඕගොල්ලන්ගේ පිටු අංකය 113 113 පිටුවේ යටම ඡේදය මම දැන් කියවනවා දාහ්‍ය ද්‍රව්‍ය දාහණය සඳහා ඔක්සිජන් වායුව සමග ප්‍රතික්‍රියාවේ ආරම්භ වීම සඳහා එක්තරා උෂ්ණත්වයක රත් වීම අවශ්‍යය එම උෂ්ණත්වය ද්‍රව්‍යෙන් ද්‍රව්‍යයට වෙනස් වේ දාහ්‍ය ද්‍රව්‍ය වාතයේ දහණය වීම සඳහා ආරම්භ වන උෂ්ණත්වය හඳුන්වන්නේ එම ද්‍රව්‍යයේ ජ්වලන උෂ්ණත්වයේ ජ්වලන අංකය වශයෙන් තේරුමාලි කියන කාරණා පැහැදිලිද රයිට් ලියන්න 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 ජ්වලන උෂ්ණත්වයේ අනු ජ්වලන උෂ්ණත්වයේ අනු ජ්වලන උෂ්ණත්වයේ අනු ජ්වලන උෂ්ණත්වයේ අනු දාහ්‍ය ද්‍රව්‍ය වාතයේහි දාහ්‍ය ද්‍රව්‍ය වාතයේහි दाह्य द्रव्य वाते ही दाह्य द्रव्य वाते ही दहने वीम आरंभ बन दहने वीम आरंभ बन दहने वीम आरंभ बन उष्णत्वयाय उष्णत्वयाय दहने भी में आरंभ में ने उष्णत्वयाई राइट पैट मारा ही नहीं वो ऐसे मेच्चर का आया गिनी की हुआ गिनी पत्तू करा गिनी के ना दहले के नहीं दिया बामरा चक्करा पत्तू कर ला आउट काले खड़ा कर नीला कूर पत्तू कर ला खड़ा कर රතිඤ්ඤ පත්තු කළ ඩෝල් ගාන හද දෙන්න දැම්ම ඒ දැනම් හිටියේ නැහැ මෙච්චර කාරණාටක දැන් අද ඉගෙන ගත්තනේ ගිනි තියෙන එකේ බරපතලකමනේ ගිනි තියන්න නම් අපිට අනිවාර්යෙන් ඌමනායි සාධක තුනක් පළවෙනි එක දාහ්‍ය ද්‍රව්‍යයක් තියෙන්න ඕන මැට්ටෝ ඒ වගේම තියෙන්න ඕන මොනවද ජ්වලන උෂ්ණත්වයක් තියෙන්න ඕන ඊළඟට තියෙන්න ඕන මොනවද ඔක්සිජන් වාතය තියෙන්න ඕන මොන වාතයද තියෙන්න ඕන ඔක්සිජන් වාතය තියෙන්න ඕන එක ළමෙක් කාම අද වැඩි භාෂාව නැද්ද කියලා නෑ වැද්ද වැන්නුන. හරි ආගෙන ඉන්න. මොනවාද රයිට්. හරි හරි. එතකොට ආගෙන ඉන්න. තාම chat එනවා මට කියවන්න වෙලාවක් නෑ. ප්‍රශ්න දාමු අපි ප්‍රශ්න වලට උත්තර දෙන්න රයිට්. මොකද කාල වේලාව යනෝනේ අපිත් එක්කනේ. ඇත්තරෝ පුතේ පහ වුණා වෙලාව දන්නවද? පහ වුණා කියන්නේ වෙන එකක් නෙමෙයි වෙලාව පහ වුණා. අනේ ඒකයි නැත්තම් වෙන මොකක් හරි හිතා. පහ වුණා කියනවා රයිට්. එතකොට මොනවද කියන්නේ ඇත්තටම නම් අපි ත්‍රිතර ජීවල ඉඳලා මේ වෙනකන් හිටියා දැන් මෙවත් නෑ වගේ නිකන් ගලාගෙන 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 ගියානි අන්න ඒක ප්‍රජාත්‍රණ සිංහ සර්ගේ වෙනස්ම විදි ඔකේ නොදැනි තමයි වැඩි දියම් හරිද දැන් අර මොකද්ද අර ගියානේ මේ අපේ මේ මොනවද අර අර ගියානේ අපේ මේ බුද්ධිල ඇදතුමාගේ නේද අර මූසිර තුමාගේ මේ තරගේ ගියානේ නේ වීණා වාදනේ එතකොට පුතේ සිදුවීමයි කියන්නේ මෙතෙන්දි ඒ කවියා විස්තර කරනවා මේක නොදැනී දරුවන් එකෙන් වැටුණා කියලා. ඒ කියන්නේ කිරි දෙන අම්මගේ අම්ම කෙනෙක්ගේ අතින් දරුවෙක් කවදාවත් බිමට වැටෙන්නේ නැහැ. හැබැයි අර වීණා නාදනේ ඇහුන නිසා දරුවා බිමට වැටුණා. වැටුණා දරුවා ඇඬුවේ නැති. ඒ තරම් වීණා නාදයෙන් මිහිරි. දැන් ප්‍රජා සර්ගේ මේ මිහිරි කටහඬ නිසා අපේ ළමයින්ට විනාව යනවා දැනින්නේ. අන්න ඒකයි මම කියන්නේ. හරිද? අර අරතරන් දුරට නේ. හරිද? හරි ආගෙන 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 ඕකේ ඕකෝ සර තමයි හොඳ නෝ. එතකොට ආගෙන ඉන්න. ඊළඟ මාතෘකාව ලියා ගන්න ගිනි ත්‍රිකෝණය. ගිනි ත්‍රිකෝණය. ගිනි ත්‍රිකෝණය. ගිනි ත්‍රිකෝණය. පැට්ටෝ මොකද්ද මේ ගිනි ත්‍රිකෝණය කියන්නේ? මේ ගිනි ත්‍රිකෝණයෙන් අපිට වැදගත්කමක් තියෙනවද?
ඔන්න බලන්න වැඩි උදේ කොහේ හරි ගින්නක් තියෙනවනම් ඔයලයි අල්ලපු අත්ත ගිනි තියලා නම් අල්ලපු ගෙදර මිනිස්සයා හරිද අපි අම්මට කියව අම්මේ අන්න අතන ගිනි ත්‍රිකෝණය ක්‍රියාත්මක වෙනවා අම්ම බලාගෙන ඉන්න මොකක්ද ගිනි ත්‍රිකෝණය ඔව් අම්මේ ගිනි ත්‍රිකෝණ මොකද්ද මේ ගිනි ත්‍රිකෝණය කියන්නේ අම්මේ ඕනම තැනක ගින්නක් ඇති වෙන්න නම් ප්‍රධාන වශයෙන් සාධක තුනක් ඕන අනිවාර්යෙන් අම්මේ අතන 1000 ද්‍රව්‍යයක් තියෙනවා ඒ විතරක් නෙවෙයි අම්මේ අතන ඔක්සිජන් වාතය තියෙනවා එහෙ මාම හරි ඇන්ටි හරි මොකද්ද කරලා තියෙන්නේ මේක ජ්වලන උෂ්ණත්වය දක්වා රත් කරලා තියෙනවා ඒ නිසා ගිනි ගන්න හරිද එහෙමනම් ගිනි ගැනීමකට සාධක තුනක් ඕන මෙන්න මේ සාධක තුන එකට සම්බන්ධ කරලා නිර්මාණය කරපු ත්‍රිකෝණයට අපි කියනවා උදේ මොකක් කියද ගිනි ත්‍රිකෝණය කියලා කියනවා රයිට් ගින්නක් ඇති වෙන්න නම් අනිවාර්යෙන් පුතේ පැවතිය යුතු කාරණා තුනක් තියෙනවා පළවෙනි කාරණය තමයි පුතේ තියෙන්න ඕන මොකද්ද තාපය තියෙන්න ඕන නැත්නම් අපි කියනවා ජ්වලන උෂ්ණත්වය තාපය තියෙන්න ඕන මොනවද තියෙන්න ඕන තාපය තියෙන්න ඕන ඊගාවට අනිවාර්යයෙන්ම පැවතිය යුතු කාරණාවක් තමයි පුතේ මොනවද ඔක්සිජන් වාතය තියෙන්න ඕන මොනවද තියෙන්න ඕන ඔක්සිජන් 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 වාතය තියෙන්න ඕන ඊළඟට තියෙන්න ඕන පැට්ටෝ අනිවාර්ය කාරණාවක් තමයි මොනවද ඉන්ධනයක් තියෙන්න ඕන නැත්නම් තියෙන්න ඕන දාහ්‍ය ද්‍රව්‍ය ඉන්ධන තියෙන්න ඕන ඉන්ධන තියෙන්න ඕන මෙන්න මේ තුන එකට එකතු වුණු තැනක අනිවාර්යෙන් තියෙනව මොකද්ද අනිවාර්යෙන් හට ගන්න ඕනේ මොකද්ද ගින්දරක් හට ගන්නවමයි ගිනි ගන්නවමයි පැහැදිලිද කියන කාරණා මොනවද පළවෙනි කාරණාව තාපය තියෙන්න ඕන ඊගාට තියෙනව මොකද්ද ඔක්සිජන් වාතය තියෙන්න ඕන ඊළඟට තියෙනව මොකද්ද ඉන්ධන තියෙන්න ඕන මේ තුනම එකට සම්බන්ධ වී යම් තැනක් පවතින්නේද එතන ගින්නකි හරිද පැහැදිලිද කියන කාරණාව රයිට් එතකොට මේක තමයි ගිනි ත්‍රිකෝණය කියන්නේ රයිට් ලියන්න පුතේ තරුවක් දාලා ලියන්න තරුවක් දාලා ලියන්න තරුවක් දාලා ලියන්න තරුවක් දාලා යම් ගින්නක් ඇතිවීම සඳහා යම් ගින්නක් ඇතිවීම සඳහා යම් ගින්නක් ඇතිවීම සඳහා යම් ගින්නක් ඇතිවීම සඳහා බලපානු ලබන එක් එක් සාධක බලපානු ලබන එක් එක් සාධක බලපානු ලබන එක් එක් සාධක සම්බන්ධ කර සම්බන්ධ කර සම්බන්ධ කර නිර්මාණය කර ඇති ත්‍රිකෝණය නිර්මාණය කර ඇති ත්‍රිකෝණය නිර්මාණය කර ඇති ත්‍රිකෝණය රතු පෑනේ ලියන පැට්ටෝ ගිනි ත්‍රිකෝණය ලෙස හඳුන්වයි ගිනි ත්‍රිකෝණය ලෙස හඳුන්වයි ගිනි ත්‍රිකෝණය ලෙස හඳුන්වයි දුවේ මේක අඳගන්න ඉක්මනට මේක අඳගන්න ඉක්මනට මේ හරියට ඉරි අඳින්න කලින් හරිද මේ බෝඩ් එක ඇද නිසා මගේ මේ ඉරි ඇද වෙලා තියෙන එක ප්‍රශ්නයක් කරගන්න බයි චල හොඳේ මෙන්න මේක ඇතුළ පාට කරන්න රතු පෑනින් හොඳේ මේක අඳින්න රතු පෑනින් මේ රතු පෑනින් අඳින්න ගින්නක් හටගෙන ඒ කියලා පෙන්නන හරිද ඉක්මන් අඳින්න ओके गुड मधुक तेजा हाई अब मैं अंदर वेरी गुड अनीता अंदर वर्द सनिधि ओके गुड पाट करला वेरी गुड अमांदी हाई रत्नपुर अमांदी हाई वेरी गुड
माही मतीश होंदाई अट ए डब्ल्यू ए मतीश ओके आपे कैमरा और पेन ना आये गुड होंदाई वेरी गुड ओके ओके गुड मम कील देने एवा तेरेनवा गुडाक होंदाई गुडाक होंदाई अरे 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 वेरी गुड कैमरा और पेन ना दारू गुडाक होंदाई सानुक होंदाई राइट ओके 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 गुड अपे तारुष होंदाई मोम होंदाई हाँ एक के ने काच्चू को तेरे का पेन नो आ ओके यासिरु बोरु कर मुराद काविंदी ओके दिनिती होंदाई ओके गुड हम वो होंदाई अंदर यू है मेरे का रातु पहने पार्ट कर आंदर राइट अत मार रातु पार्ट ना आले निम्बो को तो वहाँ किंगिया बिजनेस सुन भी आते ना बस आरे तो इतना पढ़े मुराद की आंदे ओगल ना अत्तर मार कोड़ा खोदा इधर बने राइट इतना पढ़े මම ඔය ගිනි ත්‍රිකෝණේ පෙන්වුවේ මොකක්ද දන්නවද? ඔය ගිනි ත්‍රිකෝණේ මට උමනාවට හදපු එකක් නෙවෙයි. මේක ලෝකයේ විද්‍යාඥයන් ගින්නක් නිවීමට භාවිතා කරන ලබන ත්‍රිකෝණය. මෙන්න මේ බලන්න. යම් කිසි තැනක ගිනි ගන්න වඩා අපිට කරන්න පුළුවන් ක්‍රමවේද තුනක් තියෙනවා. එකක් එතන තාපය ඉවත් කරනවා. එතකොට ඔක්සිජන් ඉන්නයි තිබුණයි කියලා වැඩක් නැහැ ගිනි ගන්න. නැත්තම් අපිට තාපය තියෙන්නල ඉන්ධන ටික ඉවත් කරනවා. එතකොට තාපයයි ඔක්සිජනයයි තිබුණයි කියලා ගිනි ගන්නෙ නෑ. හරිද? ඔක්සිජන් ඉවත් කරනවා. එතකොට පුතේ ඉන්ධනයි තාපයයි තිබුණයි කියලා ගිනි ගන්නෙ නෑ. එතකොට මෙන්න මේ සාධක තුනෙන් කිසියම් සාධකයක් ඉවත් කරවෝ. මෙන්න මෙතන ගින්න නිවන්න පුළුවන්. මේ ගින්න නිවා දමන්න පුළුවන්. හරිද? එහෙමනම් පුතේ ඔය ගිනි ත්‍රිකෝණයේ ප්‍රයෝජනයක් තමයි හදිසි අවස්ථාවකදී ගින්නක් නිවීම සඳහා අපිට මේ භාවිතා කරන්න පුළුවන්. ඕක විභාගෙන් අහනවා. ගිනි ත්‍රිකෝණයක් භාවිතා කිරීමෙන් අපිට ඇති ප්‍රයෝජන මොනවාද කියලා. හරි, දැන් මේකක් තියෙනවා. පැට්ටෝ. දැන් ඔන්න අපි හිතමු ඕගොල්ලන්ගේ මොනවාද ගිනි අකුරු මතන ජලය ඉස්සින විට මොකද වෙන්නේ? ගින්දරක් නිවෙනවා. ගෙදර කුස්සියේ ලිප නිවන්නේ කියවම අම්මා අපි ජොලියකත් එක්ක ලිපට වතුර ටිකක් දාන ඕනේ පෝස්කා. එතකොට එනෝනේ හරි චූන් සද්දයන්නේ. චූන් ගාල යනෝනේ. බෝල් බෝල් ගාල යනවා සමහර වෙලාවට. බලන්නකෝ අම්මා ලිප පත්තු කරලා හොඳට ගිනි මැලේ තියෙන වෙලාවක ලිපට වතුර ටිකක් දානකොට ගිහිල්ලා බලන්න තෝ මං කිව්වට අම්මේ මේ සර් කිව්ව ගිනි නිවීමේ මේ ක්‍රමවේදයක් තමයි අම්මේ. ජොලන උෂ්ණත්වය අඩු කරන එක. ඔයාලගේ අම්මේ මං ගිහිල්ලා මෙයාලේ වතුර ටිකක් දැම්මා. හැබැයි ඔබ දැම්මේ ලිප පත්තු කරලා ඉවරයි පත්තියකට. ආයිති පත්තු කරන්න වෙන්නේ ඔවා. හරිද? එතකොට ඒ නිසා අහුවෙන්න නම් ඉන්නේ මම මන් නිකවට ප්‍රැක්ටිකල් එකන්නේ කරේ පැට්ටෝ මම දැන් දුවනයි කියලා දුවන්නේ නැත්තම් ඉන්නේ කිවරයි ඈ එතකොට පුතේ මොනවද කියන්නේ ඕගොල්ලන්ට ගිනි නිවන්න පුළුවන් ජලන උෂ්ණත්වය නැති කරලා නැත්තම් හරි සංගතය අම්මා ඕගාව දඩබඩ කාලා බලක් වෙච්ච වෙලාවක හොඳට උයනවා ඕගොල්ලන්ට ගෙදර ගිහිල්ලා ගිනි නිවීමේ අමුදාව වගේ මේ අම්මේ මේකේ තියෙන මේ මොනවද ඉන්න ටික මං අයින් කරනවා දර කෑලි ටික එළියට ගන්න දර කෑලි ටික එළියට ගත්තම අම්මේ අන්න බලන්න දාහිය ද්‍රව්‍ය ටික ඉවත් කරන්න ඉවත් කරන්න අම්මේ ගින්න නිවෙනවා මම අද නිදන්නේ ආ මේක දැන් අදන්නේ කියලා ගිනි පෙලලා පසපැත්ත තියන කලින් දුවන්නේ රයිට් එතකොට පුතේ අන්න දාහිය ද්‍රව්‍ය ඉවත් කරන්න පුළුවන් නැත්තම් අපිට ඔක්සිජන් ලැබෙනක නවත්තන්න පුළුවන් රයිට් මෙන්න මේ විදිහට අපිට ගින්නක් නිවන්න මේ ගිනි ත්‍රිකෝණය ප්‍රයෝජනවත් වෙනවා පැහැදිලිද එහෙනම් මිත්‍රවරුනි ලියා ගන්න ඔය දේශපාලන කතාවපයි රයිට් ලියන්න මෙම ගිනි නිවීම sorry මෙම ගිනි ත්‍රිකෝණය භාවිතා කිරීමෙන් මෙම ගිනි ත්‍රිකෝණය භාවිතා කිරීමෙන් හදිසි අවස්ථාවකදී අදිසි අවස්ථාවකදී ගින්නක් නිවීමට ගින්නක් නිවීමට
ක්‍රමවේද අනුගමනය කළ හැකිය ක්‍රමවේද අනුගමනය කළ හැකිය ඔව් සමහර අය අර ඔක්සිජන් එන එක නතර කරන්නේ කොහොමද කියලා ඔක්සිජන් එන එක අපිට නවත්තන්න බෑ හැබැයි අපිට එක දෙයක් කරන්න පුළුවන් ඔක්සිජන් ලැබෙනක නවත්තන්න පුළුවන් ඒ වෙනුවෙන් දහන අපෝෂී වායුව එකතු කරන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ් ගන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ් ටැංකිය ඇතුලෙන් එළියට පයින්නකොට සුදු පාට පෙනක් වගේ එන්නේ එතකොට පුතේ ඔන්න අපිට මොනවද ඒක ස්ප්‍රේ කරාම නිවෙනවා රයිට් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා රයිට් ලියන්න ඊළඟ කාරණා මේ ආගෙන ඉන්න දැන් අපේ කවුරු හරි යාළුවෙක් ගිනි අරගෙන දුවගෙන එනවා දැන් ඔයාලා හදිස්සියේ කුස්සියේ උයනකොට උයන තැනක බලන් ඉන්නකොට එකපාරටම ගිනි කෑල්ලක් ඕගොල්ලන්ගේ ඇඟට වැටෙනවා උනේ ගිනි කෑල්ලක් ඔබගේ ඇඟට වැටෙනවා අනේ මෙන්න ගිනි ගන්නෝ කියලා මොකද වෙන්නේ අපේ කට්ටිය ඕක ගාලා දුවන මෙන්න ගිනි ගන්නෝ යාර ගම ගිනි තියාගෙන දැන් දුවන දැන් ඉතින් අරක අල්ලලා නවත්තන්නද එනෝගෙන දුවනවා පස්සෙන් කට්ටිය මෙන්න ගිනි ගන්නෝ කියලා ඒගොල්ලෝ දුවන හරිද දැන් එනවා මොකද වෙන්නේ මේ කදුවට ගිනි ගන්න මේ කදුවට ගිනි ගන්න දුවන්න 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 ගින්න මොකද්ද වෙන්නේ වැඩි වෙයි ඒ නිසා ගිනි ගන්නකොට දුවන්න එපා දුවන්න එපා පුළුවන් නම් ඒ දුවන එක අල්ලලා පැත්ත දාලා පෙල්ලන්න තෝ දුවලා අහුවෙන්නේ තෝගේ අනු කඩනවා කියලා පෙල්ලලා දාන්න සංගා රවුම් දෙක පෙල්ලනකොට ගින්න මොනි අම්මේ හැබැයි මොකද මෙන්න ගිනි ගන්න පස්ස පැත්ත ගන්න දෙයක් අයින එතකොට පුතේ දුවේ හදිසි අවස්ථාවකදී ඇඳුමකට ගිනි ගත්තොත් දුවන්න එපා දුවන්න එපා අපේ ළමයි දුවන්නේ දිව රිනෝනිය සර් කියලා දුවනවා රයිට් අත්දැකීමෙන් කියන්නේ එතකොට පුතේ දුවේ මොකද වෙන්නේ ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට යාව බිම පෙරලන්න රයිට් මං අමුවෙන්ම කිව්වේ රයිට් ඕකේ ඕගොල්ලෝ 115 වෙනි පිටුවේ තියෙනවා ඇඳුමකට ගිනි ඇවිලුණු පිටකදී හරිද ඇඳුමකට ගිනි ඇවිලුණු පිටක දිව යෑමෙන් වැළකිය යුතුය දුවන්න එපා ඇඳුම් ඉවත් කිරීම ඊට පස්සේ කට්ටිය කියන විහිලැජ්ජාය බෑ යකෝ හෙලිකොප්ටරෙන් දුවන්නද කියලා හරි කියන්නේ හරි කට්ටිය කියන ඇඳුම් ඉවත් කරන්නයි කියලා හරි මෙන්න බලන්නකො මෙන්නද දුවන විට ඔක්සිජන් වායුව හොඳින් ලැබීම නිසා ගින්න තව තවත් වර්ධනය වේ හරිද ගින්න නිවීමට දහන පෝෂක වායුව වල වාතය ආ ගිනි නිවෙන ඇති ද්‍රව්‍යයත් අතර සම්බන්ධතාවය බිඳ දැමීම සිදු කළ යුතුය ඒ සඳහා බිම පෙරලීම ගණකම ද්‍රව්‍යකින් සිරුර ආවරණය කිරීම කල හැකිය. රෙදි ගලවන්න කලින් ඇනකට මොකක් හරි දෙත ගෝණියක් දාන්න. නැත්නම් ඒ මිනිහයා මැරුවක් නැරෙන්නේ විලිලැජ්ජාව. හරිද? ඒ මිනිහයා කියයි අනේ මං හෙලිකොප්ටරෙන්ද මැරුනේ කියලා. ඉතින් ඒ නිසා එහෙම කරන්න එපා. හරිද? ඇඳුම් ඉවත් කරන්න ඕන තමයි. හරිද? එතකොට කට්ටි හොගාන සෙට් එකට මැසේජ් දාලා ඒව දාව වන්දයක්. මොකද මේක කතා කරන්න බෑ. හරිද? එතකොට උදේ ගින්නක් නිවීම සඳහා අපි අනුගමනය කරන්න ඕන ඒ දහන පෝෂී වායුව නවත්තන්න ඕන. ඔන්න බලන්න මේක ප්‍රශ්නකටත් අහලා තියෙනවා. ප්‍රශ්නකටත් අහලා තියෙනවා. මෙන්න බලන්න. මෙන්න බලන්න ඕගොල්ලන් පිටුවන්ගේ බෙල්ල ගන්න. මම මේක සාකච්ඡා කරන්න එපා. 125 පිටුව බෙල්ල ගන්න පොතේ අන්තිම පිටුව. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ පොත ඉවර වෙන්නේ යන්නේ ඈ. විභාගෙට අහනවා මේක. මෙන්න බලන්න. ඇඳ සිටින ඇඳුමකට ගිනි ඇවිල්ලා අවස්ථාවකදී දිවීම නුසුදුසිය. හරිද? ඒකට හේතුව පැහැදිලි කරන්න. ඒකෙදි ලියන්න ඕන ගිනිගත් පිටකදී අපි දිව යන විට ඔක්සිජන් දහණය පෝ දහන කෝෂී වායුව වැඩිපුර ලැබෙන බැවින් එම ගින්න තව තවත් වර්ධනය වේ. එම නිසා දිවීම නතර කර බිම පෙරලිය යුතුය. මේම කතා කරනවා බිම පෙරලන කතා කරනවා මාගේ ගිනි අරගෙන තම්මන් දුවන්න ඕන. එතකොට කියලා මන් දුවන. හරි එහෙම කියලා තමයි අපි ළමයි කියන්නේ. රයිට් ඕකේ. ලියන්න පැත්තට අරුවක් දාලා. ලියන්න අරුවක් දාලා. ඇඳුමකට ගිනිගත් ඇඳුමකට ගිනි ඇවිලුණු විටදී ඇඳුමකට ගිනි ඇවිලුණු විටකදී ඇඳුමකට ගිනි ඇවිලුණු විටකදී එය නැවැත්වීම සඳහා බිම පෙරලීම හෝ ඝනකම් ද්‍රව්‍යයකින් සිරුර ආවරණය කළ යුතුය ඔකේ මේ පැට්ටෝ අපිට සමුදෙන්න අවසරයි
එතකොට අකණ්ඩව තුන්වෙනි සතියේට අකුර ඇකඩමි අධ්‍යාපනයේ යටතේ එකතු වීම පිළිබඳව ඔබ හැම දිනාටම මාගේ බලවත් සතුට ප්‍රකාශ කරනවා. අනේ සර් මන්දිර වත්තන්න එපා. එහෙම කියන්න එපා ඈ. පැට් එකට දාන්න එපා. මම නවත්තන ඔබ තමයි. හරි. එතකොට ආදරණීය දරුවනේ ඔබ හැම දිනාටම දිගටම අපි එකතු වෙන්න මෙන්න මේ නම් එකට ඔබේ නම පන්තිය ඉක්මනින් මැසේජ් කරන්න. මොකද අපි සීමිත පිරිසයි බඳව ගන්නෙ 0.70 70 70 325 කියන නම්බර් එකට ඉක්මනින් ඔබේ නමගේ නම පන්තිය පාසල සහ සහභාගී වෙන විෂය ඉක්මනින් අපිට එවන්න ඔබව අපි ඇතුළත් කරනවා අපේ ගෲප් එකට. ඊට පස්සේ ඔබ ඔබේ යාළුවෝ හැම දෙනාටම දැනුවත් කිරීම කරන්න සහ ඔබ අපිත් එක්ක හැමදාම හිටියොත් ඇත්තම සත්‍ය කිමුණ සතරින් විද්‍යාව ඉගෙන ගන්න දරුවවට පරිවර්තනය වෙනවා නේද? ඔබේ ගෙදර කුස්සියේ ඉඳලා අපි පටන් ගන්නවා ගේවැද සාලේට ඇවිල්ලා එතනින් පාසලට ගිහිල්ලා විශ්වවිද්‍යාලෙට ගිහිල්ලා ලෝකයේ අධ්‍යයනය කරන දරුවවට පරිවර්තනය කරන්න. රයිට්. එහෙමනම් ඒ වෙලතේ පැදී සිටින ඔබ අප සමග අද දවසේ අපි නිමා කරන්නේ මේ සුදානම් වනි හැමෝම නැගිටින්න වැඳ ගන්න වාසනාවන්ත සුභම සුභ සතියන්තයක් වේවා. කොරෝනා වලින් තොර දිවි පෙරිතක් ගත කිරීමේ ශක්තිය දහිර වාසනාව ලැබේවා ලැබේවා. රයිට්. ඕකේ. ආයුබෝවන් ආයුබෝවන් ආයුබෝවන්.